සමතා චවල සු අ්‍රගචන්තු දවතා සදම්ම mලරජස சනතුසගමොකද දම්ම සවනකාල අ බදtha දම්ම සවනකාල අයබදතා දම් අස්සාාවන කාලු අයන් පදන්තා නමුෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ධම්මාතිීන මිද්දස්ස පහනාය සංවත්තතීති සදබධ සම්පන්න පිනත්න සම්මා සබුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස්කරගණ්ඩ ඕනෑ කියන කාරණාව අපි නිබඳව නිරතුරුව හැමදාමත් ධර්ම දේශනාව ආරම්භයේදීම කියන කාරණාවක් අපේ මනස සකස් කරග්ඩ ඕනේ ධර්මය අපේ තුළින් නැගිලා එ විදිහට අපේ මනසිකාරය සකස් කරගණඩ ඕන කියන එක එහම මුනොත්තමයි අපට ධර්මය අවබෝධ කරණ්ඩ අවස්ථාව ලැබෙන්නේ මොකද නැත්තං අපේ ක්‍රියාකාරිත්තයන් වලකන්නේ නැහැ කාටහරි බයට ඕන්නන් බය වඩ තියන්නේ කවුරයි දඩුවන් දෙෙනවනං මේ කියන්ඩයි කරඩයින කවුලට අපි දඩුවන් දෙෙනව කිය තිීමව කියන්ඩයි කරන්ඩයි අපි බයි එතකොට යම් කිසි කෙනෙක්ු ඒ කියන්ඩ කරන්ඩ යම්ආකාරයක බයක් තිබුණට හිතන්නඩ බය වෙන්නේන නමුත් නිවන්දකින් තිනෙන හිතන් එතනද අපිටතා පැහැදිලි ස්වයං පාලනයක් තද බල ඉතාම ප්‍රබල ස්වයම් පාලනයක් තමයි තමන්ම තමන්ග පාලනක ගැනීමක්තම ියයුත්තේ මකද කයයි වචනය දෙකන කාඩ හරි පාලනය කරන්න පුළුවන් බලහත්කාරයෙන් හරි සිත පාලනය කරන්නට තමම් ඒ හිතදයා බල්ලා හදන්ඩම වෙනවා එහම හද තමයි කවධර යෝනිසු මනසිකාරය හදාගන්නේ තුන් ඉතින් එහෙම තත්වයක් තියෙන් ඉති කොච්ච රමාරුද කිය බලන්ඩ හීලාෑ නැති සතෙක්ඒ සතා විසින්ම හීලා වෙනවා වගේ වැඩක් තමයි මේ ධර්මය තුළ අපට සිද්ධ කරන්නට තියන්නේ ඉතින් ඒ හින්දා අපි ඉතාමත්ම සැලකිල්ලෙෙන් මේ පිළිබඳව කරුණුකාරණා හොයල බලන්ඩ ඕනේ. ආපස්සරදින බලවේක හඳුනාගන්නට ඕනේ තමන්ගේ තුළ තියන අජ්ජත්තිකව තමන්ගේ පැත්තෙෙන් තියන දේවල් හරියටම හොයාගණ්ඩෝනෑ මගේ පැත්තෙන් මේ දේවල් මේ මේ අකුසලයන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා කියලා ඉතා ොදඳින් දැනගෙනටිතු කරන්න ඕ හම දැනගෙන ඒවට හේතුව ඒවා නැතිකිරීම නැති කරන ක්‍රමවේදය දැනගණ්ඩ ඕන. ඉතින් අප අද දස කතා කරන්න යන්න තින මිදය ගැන සහ එය නැති කර ගැනීම සඳහා කාරණහයක් සඳහන් කරලාති නොදධර්මයේ අතිබෝධනය අයිවෙන්ඩ ඕනේ ඒවගේම නිවැරදිව ඉරාපත පවත්වරන්නට ඕන සිහියෙන් එලාගේ මතමයි ආලෝක සඥා මනසි කාරය භාවනා කරන කෙනකුට එන ඉළඟට කලයානමිත්‍ර ආශ්‍රය සහ සත්පාය කතාව කියනගතමයි කෙනෙකුට ඕන කරන්නේ මේ තීනමිද්දන් අයින්වෙන්ඩ ඉතිං කල්යානමිත්‍ර ආශ්‍රය කිය කොතර දීතූන වෙන දෙයක් ඒ අපි දන්න කල්යානමිත්‍ර ආස්ත්‍රයට නංු තමන්ගේ වැරද්ද මොකද දෙ කලා හයාගත් නැත්තන් කල්්‍යයනමිත්‍ර හඹයාාට හරිියන් නැහැ. තමන්ගින් සිද්ධ වෙන වැරද්ද තමන්ගේ ඇතුලාන්තෙ සිතිවිල තියෙන වැරදි සිතුවිලි. ඒව නිවැදි කර ගන්නඩ උපදදිස්කන්ට මයිල්ලයා අනි්‍ර ඕන එෙම ැතු අපි මේ කල්ලයායනමිත්‍රශ්‍ර ඉන්න කිය සමහර ඉන්න තමන් හැදිලන. ඒගෙන් තමන්දිය හැල්ල බලනේ ොන්න තරන් කල්්‍යයානමිත්‍රය මන්ගේ හිටියත් ඒ මිත්‍රයෙන්ව ගණ්ඩවක්වත් තියා ඒ ක්ිකින් ප්‍රයෝජනයක් ගණ්ඩ තියා මොනොවත්ම කරගණඩ බැරි ලතවෙච්ච ලතවෙමෙන් ඉන්න පිරිසක්කඉන්නවා ඉතින්ගන්නේ පිරිස තමයි මේ කල්්‍ය යානමිත්‍රයන්ගෙන් කිසිීම වැඩගන්නෙන් හැති ඔහේ කල්ලා අනමිත්‍රයතයක් ඉන්න මැණිකක්වත් හඳුනාගණ්ඩ බැරි අන්දයෙක් වගේ තමන්ගේ ජීවිතය වැර දිතත්චරදාගන්න ඉති හෙෙනවා පස්සල්ලාම් බලමු මහක්දම තියන විද කියන්න කිය තියන ෙලාකයන්නේ මේ සිතේ සහ සිත විඩියවල තියන මැලි බව ඒයන්නේ හරි නිකං මේ ඒකයන්නේ දැන් අපි දන්වා ධර්මය පැත්තෙන්ි කතාකනට අප පිසේනාසනවලට සමත විදාසනා භාවනාවලට අධිකුසලයන් වර්ධනය කරගන්ඩ. අන්න ඒ වගේ දේවල් ගැනතින්න නිකං උකටලී බවක් කලකිරීමක් නොවැල් මක් විසේ සේම අර්ථයක් ඒවට ඇලෙන්න නෑ භාවනා රාමතාවයක් නෑ ඒ වගේ මේ මේ හිතේ නිකං ඇකිරිලාගේස්වභාවයක් වගේ හරි නිකං ගින්නකට අහුවෙච්ච කුකුල් පිහාටුවක් හැකිල්ලතින් මෙම ඇකි ලතින්න්නේ වගේ ඇැවලම හිත හැකිලි්ච ස්වභාවයක්කු තියෙනවා ඉතින්නේ හැකිලිච්ච ස්වභාවය තමයි මේ තිනමිද්ද දෙකින් කියන්නේ චිත්ත සහ චෛතසිකයන්ගේ තියෙන මැලි බව කියලයි සඳහන් කරන්න වෙන්නේ එතකොට මෙතනදී විඤ්ඥානයහි ඇතිවෙන්න නැතං හිතේ ඇතිවෙන ඒවැනි මැලි ස්වභාවයක් ස්වභාවර තමයි කියන තියනය කියලා වේදෙන සංඥාංකාර කියලා කියන ඒ කාරණා තුනත් එක්ක ඇතිවෙන මේ නැලි බාව ඇකිලිච්ච ගතියතමයි එතකොට මිද්ද කියර කියන්නේ හැකිලිච්ච ගතිය මොකක්ද කියලාිහිතන්න බලන්න එකත් එකනෙන ලක්ෂණවලින් අපිට මේ තියෙන මිදද ස්වභාවය තේරුම් ගණඩ පුළුවන්කම තියෙනවා පලවිනිීම්ම මේ චිත් අස්ස හිතයේ ඇති වෙන අදක් නිකං රෝගීවලය අදක්ෂ වැඩ කරන්න අප දන්නවා මලක් පිපිළ වගේ කාරයක්ෂම අය එකට මවේගෙන් වේගෙන් වේගෙන් ගොඩක් වැඩරෙන නවා ැ හිතන්ඩුවත් බැරිතරම් වැඩ කන්දරාවක් සිද්ධ කරගෙන යනවා ඒක තමයි කැදැ තිීනයෙන කර්ත දක්නොපින යාති චිත්තස්ස අකල්ලතා අකම්ම්්‍යතා ඔලීයනා, සල්ලීයනා, ලීනා, ලීියන ලීත්තං ීන තිීනං තියන තීතං චිත්තස්ස ඉඩං ගච්චති තිීනා කිය සඳහන් කරලා තියෙනවා ඒ කියන්නේ මේ අකල්ලතා කියලා කියැන්න ෝක පලන එකක තියෙනවා අදක්සැ රෝගී තත්යකට පත් වුණ වගේ තත්වයකට පත්වයවා සිත සිත කිසිමර සකසුරුමක් නැ වේගවත් ගතියක් නෑනිකං ගිලං වෙලා වගේ වෙන ඟට මේ තිීන ඇත්ත එක්ක නනිත් ලක්ෂණය තමයි අකම් අන්‍යතා කියලා කියෙන අකර මණ්‍යතාවය ක්‍රියාත්මක නෑ ඔහේ තියන ගතියත්තිය නොහේ වැටල නිකං හය කියරකිා ඉන්න ගතිය තියන්නේ අන්න වැනි සිත් පහල වෙන්නේ අංගලින්ක වගේ මක් පිපිලවගෙන අපි පුංචි ර්වය කරම් බලට හැමලි ක්‍රියාත්මකයි අන්න ඒ ක්‍රියාත්මක භාවය තමයි අවශ්‍ය කරන්නේ ඉති ඒ ක්‍රියාත්මක භාවය පැහැතිලිම් අඩුවෙනවා. එකයි කියන්නේ අකම් අන්‍යතා කියලා. එට පසු බස්සිනගතයක් හැම දේකදීම ඔලීියනා කියල කියන්නේ. ඔලීයනා සල්ලියනා කියලකිවවහම පසු බැසීමක් සහ මොකක්කත් දේක වැටිච්ච තැන එල්බර්ගෙන සිටීමක්. හැම වෙලේම ආපස්ස ඇතිරිිගතය පසු බසිනවා කියලක කියන්නේ. වැඩක් කරන්නට ගිහාම ඒ වැඩේ. විශේස මෙතන අපි කතා කරන්නේ ලෝකෝතට පැත්ත ගැනමයි භාවනාවක් නැත්තං අර කලිබංකිව වගේ පර්යන්ත සේනාසන ආද ඒවා ඔයාගණඩ සමතය දස්සන දෙවල් අධිකුසලේවර්ධනය කරගන්නට ඒගේ ඒ වගේ තියෙන ස්වභාවයන් නැහැ ඒවා නිකං හැකිලිලා ගිහිල්ල වගේ ඉතින් ඒකයි මේ ඒවට පසු බසින ඒට ඉදිරියට එන්න නැහැ ඒට පසු බසින ගතියතමයි තියන්නේ. ඒවගේම තමයි වෙනත් දේවල් වල අනවශ්‍ය දේවල් අකුසලයහි එල්බ ගැනීමක් තියෙනවා කුසලෙන් පසුබසි ගතියත් ය අකුසලේ පිරිිබඳව එල් ගණඩ ගතයත්වයෙන කුසලෙහි පසු බසින ගතියත් තියෙන ති න්නොවා. හොඳට අපි තේරුම් ගන්ඩ ඕනෑ ඒවගේ ලීනා කරක්කයන්නේ හැකිලීමක් එක ලීියනා කරකින් හැකළුට බවක් හැකිලීමක් හැකිලිච්ච බවක් හැකි ස්වභාවයක් ඉළඟට නො පැතිරීමක් වැඩි ලොකු පරාසයකට යන්න නැති ගතියක් ඉතින් ඔන්න වගේ මේ හැම වෙලාවකම එක තැනකට හැකිරිලා ඉන්න ගතියක් තියෙනවා අන්න එකතමයි තිීනං කියල කියන්නේ පැතිරෙන්න්නේ නෑ විශාල පරාසයකට පැතිරෙන්නේ නැහැ ඉති අන්න ඒ තත්වයන්ගේ පිළිබඳව ලක්ෂණ තියෙනවා නං තමන්ගේ ජීවිතයේ ඇහැමවෙලීම ඔයවගේ ලක්ෂණ තියෙනවනන්ගේ කියන්නේම හිත නිකං හැකිරිලා වගේ ක්‍රියාකාරී නෑ අන්න එෙම ලක්ෂණ තියෙනවනං අනිවාර්රෙන්ම ඒ තිීනය කියෙනෙක් පිහඳුර ගණ්ඩෝනෑ එතකොට මිද්දේ කියනෙ එකක් එහෙමයි යා කායස් තෙන කායස කියන්න දෙන සංඥා සංකාරවලට එතකොට යා කායස්සා කල්ලතා අකම්ම්ඥතා ඔබාසූප පරිියෝනාහෝ අන්තුෝ සමෝරෝදු ඉදිර බොහෝ කාරණා තියන මේ මිද්දය ගැන කතා කරන්න ගිහාම. එතකොට මේ තියන මිද්ද කියලා කිව්හම තියෙන අර්ථදැක්වීම මිද සවභාාවය ගැන සඳහන් කළ තියන්නේෙ යා කායස්ස අකල්ලතා කම්ම්‍යතා ඕබාසු පරිියෝනාහෝ අන්තුෝ සමෝරෝදුු මිද්දං සෝප්පං පචලාහිතා සුපන සුපිතත්තං ඉඩං උච්චති මිදං කියලා ඒන්නේ චෛතසික අන්ගේ තියන ගිලන් බව ඒක තියන බැඳෙන ස්වභාව මකට ඇලන බැඳින ස්වභාවය විසිලලා එන්නේ නැතුව හාත් පසිම්ම බැඳන ස්වභාවය පරිියෝනාාබෝ කියලා කියන්නේ එකයි ඒ කියයන්නේ දැන් ඔය මේ ගැලිවෙලා එන්න නෑකෙ දැ පුටුව ඉඳ ගත්තාත් ඉඳ ගත්ත තැන බැඳිලා ඇරිලා තියනවා වගේ අන්න එහෙම ඊරඟට යම් දෙයක් කරන්න ගත්ත හම ඇතුලාන්තයෙන් එන අවහිර බාධාව අන්තෝ සමෝරෝදු කියකැ එකයි දැන නට ිදන් ැන නිදිමත ගතිය නිද්‍රගතියස් සොප්පන් ැන නින්ද නින්ද ඉටට නිදා වැටිෙනසු බය පචලාහිතා නිදන ආකාරය සුපිතත්තංක නිදිගත් බව අන්න එහෙම මේ අපිට ඉගට පුළුවන්ට තේරු ගට ුළන් න ද කියන්න මකද තිමේදක එකතුන් හම් කියවා තියන විදය කියලා. මේ විදියට කයේ තිය ගිරන් බව වගේ සිතේ තියෙන චිත චරිසින් තින ිරම් බව ගින් ස්වභාවය වගේ තියන අකර්මණ්‍යත් ස්වභාවයන් ති මේවා වැඩක් කරන්න ගිහාාම හැම්වෙලේ මෙතිම මේ ඔකෝම එකට ගත්තහම අපට තියන විදධයනකගේ ලක්ෂණ හොයාගන්ඩ පුුව තියන විිද්‍යය තියන කෙනාට මොන විදධියකින්වත් හිරේ විලංගව වැටන වගේ තමයි දේශනා සඳහගන්නේ හිරේක වැටිච්චිගෙන ඒ එකට හිරවෙලා ඉන්නවා තින විද්‍යේ තියන කෙනා තින විදයට හිරවෙලා අනිත්තයටගේ කාර්යක්ෂමව වැඩ කරගන්නඩ බැ වැඩකරගඩ පුළුවන්කමක් නෑ. ඉතින් මේ තමයි අපි හැමවෙලේම හැම වෙලාවකම් වගේ ේරුග යුතුදත්ව මන්ගේ තුළ යෙන යෙන ද තේරුම්ගඩුවුන හරිට පිපිච්ච මලක් වගේ වඩෝන අප දන්න පිපිච්ච මලක් සහ හැකිලිච්ච මලක්ම කුප්ප්ඩමාරුවු පිපිච්ච මල් හැම්වලේම සුවදහමනවා ඒක ක්‍රිය ආකාරි එක ලස්සන්න පේන්ට තියෙනවා එක දැක්කහම ප්‍රසන්න ස්වභාවය තියෙන ඒ වගේ හැකිිච්ච මල හම ැක ක්‍රියාකාරත්වය නෑ අන්නේ වගේ සමහරයක් ජීත තියෙන වැටිච්ච තැනනික වැටිලා වගේ ඉන්නේ හක එකර බැඳීමක් මනාකොට තාව ආත් පසින්ම බැඳීමක් කියකිවේ එකයි මොුණ හරදයකට ඇලිල වගේ ගැලවෙන්ඩ බැ කතාකොත් ේම ඉද ගත්වො ඉද ගත්ත ඉන්න ගිඩිමරුී යම් දෙයක් වෙනස් කර ග්ඩ හරි යමාරුවක් තියෙනවා බොහොම අපහසුතාවයක් එහෙම අපි නොතට දැකල තියෙනවා අධ්‍යකල ඇති ඇගතරන්නේ තමන්ගෙ තිය ස්භාවයන් තියෙන් පුළාන්තරන් ඉක්මනට වෙනස්සෙන්ට බැරි ගතිය වැටිච දැන ඔහහි වැටිල වගේ ඉන්න ගතියක් තිය ති මේ අපි දැන් තියන ිදක ැනගන්න එක දැනගත් හම අන්න ඒ දැනගෙන ඒ වගේ කෙනෙකුට විශේසේම පිළිවෙත් පුරට කිසිීම සතුටක් ඇතිවෙන්න නෑ ඇසරීරයනිකම්ම අලස පුදුමාකාර අලස ගතියක් තියන්නේ අනිවායෙන්ම කුසීතවස්තුන්ගේ පැත්වීම තියෙන. වෙලේක කැ එක ඒර ගැලවෙන්න්න බැම්ම අපි දන්න කුසිත පස්තුූන් ගැන ඒ තමයි මේ යම් කිසි වැඩක් කරඩ ඉස්සෙල්ලා ඒ වැඩේ තියන හින්ද කියරනිකං ඉඩ බලනවා ඒක දැ මොනවා කෙරෙහිද පැහැදිලියෝම් තිීනමිද්දේ ස්වභාවේදී අපි ධර්මයට අනුකූල බලනව නම් බලන්නේ පිළිවෙත්පුරන්ඩ ඒගේ සේනාසන පරයන්ත සේනාසනා ආශ්‍රය කිරීම සමත විදර්ශනාවන් වැඩීම අධිකුත්සල ධර්මයන්ගේ කටයුතු කිරීම අධිකුසලයන් උපදවාග්ට කටයතු කිීම තින් මේ වගේ දේවාල්ෙරෙහිතියන කටි ව වාගේ දල්ත කරෙහිතියෙන කල කරනසු බව නොසතුටු බව හැකිරෙච්ච බව සහ ඒවා පිළිබඳ නුණු නින් මෙනහ කිර ඩේ දැන් සැන් සමහරයින්වානේ දව සක්හ නිදි මර්ඩු නොත් හෙම නිදිමරලා මොකදගේ නිදි මරපුහාම පින්නත්න යා හරියට කල්පන කර ඒ හරිියන් නිදාගණඩ ඕන දැන් ඒක නැත ලොක වඩු පාඩුවක් ඇති හැබලේ මර ඒ ගැ කල්පනා කරන ඉතිං ඉතින් මේ පිබඳව නන්ුවනින් මෙෙහි කිරීම කියලා කියන්න පිනත්නින් ඒගැන පිළිබෙත් පිරීම පිළිබඳව නුවනින් මෙහහි කරන්න නැහැ ඒවා පිළිබඳව කැමැත්තක් ඇතිවෙන විදිහයට කරන්න සංසාර් ායත් වෙන දිරමෙහි කිරීම් කරන්නේ නෑ ඉළඟට පාරියන්ත සේනාසන භාවිතා කිරම්මේ වගේ කොච්චර අපූරුද වගේ නිදහස් තැනක තමන්ට අවශ්‍ය කරන විදිහට චිත්ත අ්‍යන්තරගත ප්‍රබලත්වයක් ඇතිකරටන්නට මෙමැත්තන්ගේ කාග්‍ර භාවයක් ඇතිකරගන්ඩ විදර්ශන බෝධයක් ඇතිකරණන්න නිදහස් පාර්සය තියන වටිනාක. ඒගේ දේවල්ගෙන මෙිහි නොකරමින් සමතරි දසන භාවනාවල්ල තියන වටිනාකමකං කුසලයන් වර්ධනය කිරීමේ වටිනාකම් වහි කරන්නේ නැතුව ඒවාගේ තියවන ඒ කෙහි අනිත් පැත්තට මිනික නොවතිින් දැම්ම ඕන නෑ ඒව ගේෙවලතිින්ක සිතවස් තුපදිනෙත් ඒවා කෙරහිමයි අප පහිතුම ඒගේ දවල් කරන්න්න කවල්වරි කුමුණනොහෝ කාරණාවකින්ද ටිකහරි පැළම් වෙලා තියන කියෙ ඒවා කරන්ඩ ගිහාාමත්න් ඇැම් වෙෙලිම දැන් ආහාරගන්්ඩ තියනවානි හාරරගෙනීම. ප හාරයක් ගත්තට පස්සේ දැන් හාර අරගෙනි වෙරයිනයකින්ද ඒක හින්ද පුළලුවන්කමක් නෑ කියන ආකාරයට අ ගමනක් කියන්ට තියෙනවනන් ගමනක්කන්ට තියෙනවන්නේ කියලා. මේ අදාළ විදස්සනාවට අදාලව බෝධිට අදාළ වැඩන කරනසු භවය ගමන ගිලාපු හාම ගිල්ල ආවානි කියලා එඉනට වෙනත් වැඩක් කරන්න තියෙද්දී. වයි අහවල් වැඩේ තියනවන කියලා වැ මේ කරගෙන යන. දේවල්නවත්තන ස්වභාවය සහහි වැඩ වරුුණනාර පස්සේ හරි මහන්සේ කියනාතන ස්වභාව ලට ගිලංවැඩ වගේ කියලා වැඩ නවත්තන ස්භාව සහ ගිලං වෙලා හොඳ වුණනා විතරයි යෙහින්ද බෑ කියල වැඩ නාවතර ස්භාවය යදිට අටතැන ුප දින කුසිතරවස් උපදින්නෙත් මේ යාලසකම හේතුවෙන් ඉති ඒවාට ඉඩ දෙන්නේ නැතුව අදාළ මෙහහි කිරීම් කරමින් කටයුතු කරන්නට ඕනෑ ඉතින් ඒ විදිහට මේ හිතේ තියෙන හැකිලිච්ච බව අයිංකරගණ්ඩ කටයතු කරණ් ඕන ඒකට ඔය දිර හරිට හඳු ගණ්ඩ ඕනේ ඒ ඇතියෙන ලක්ෂනත් එක්ක ඒඒ කුසීත වස්තුපදීම ඉතාම ප්‍රකට කාරණාවක් ඒක ගැන අපි ඉතාම හොදින් මෙෙනෙහිරලා දැනග්ඩ ඕන කුසීත වස්තුූන් නූපදින විදිහට තමන්ගේ පැත්තෙන් කාරණාවන් සිද්ධ කරගණ්ඩ ඕනෑ. ඇතින් හිරේ විළංගේ වැඩලා ඉන්න්නවාගේ ඉදිල්ෙෙන් වැඩක්නෑ අනිත් අයිලිය ැලැතිී තර වැඩකරද. කම්මැිමක හින්ද මේ තිීන මිදය හින්දා සිතේ සහ චෛතසිකයන්ගේ චිත්ත චෛතසිකයන්ගේ තියන මැලි බව හැකිලිෙන ස්ොභාව හිද බම බොහෝ දුක්විඳෙනවා ඒක හින්දා සාරීරිකවෙහෙස ඇති වෙනවා අපින්නත්නේ බරගතිය ඇති වෙනවා ඒ අපි ලක්සනවරදිම තේරුම්ගණ්ඩු ඕන බරගති ඇතිවෙනවා කියලා කියන්නේ මේ තමන්ට ඇලුව බරගතයයක් හර වැටිලා ඉන්ට තියෙන කැමැත්ත ටැති පුට ග ගත හන්සිිට ගත් ග ම ග ක ඇල කොඳ ඇකිලෙන විදිහට මේ විදි තමයි තියන ඉතින් එහෙම තත්ත්වයන් යටතේ තමයි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තියෙන ජීවිතය ජීවත් කරවද්දී තියන මේ ක්‍රියාකාරකංවලින් මේ තියන අකුසල වේගය තියන විද්දය කර කිය බරපතල අකුසල වේගක එක හොයාගන්න අමාරුව එක. ගැන වැඩිය ආවශ්‍යතාවක් නෑ කට්ටිට හොයන්ඩ ඒ තරම් මොකද මේ ඒකින් හානියක් නෑ කිලා හිතන්ගෙන නොමු නිවන්දකින් තියෙන ලොකුම බාධාවල් අතර තියෙන එකක් තමයි තියන මිද්දේ කියලා කියන්නේ. ඉතින් ඉළඟට මේවා නැතිකරගණන්ඩ කටුතු කරණ්ොු විශේසයෙන් අතිභෝජනය කියනක අයිංකරගණ්ඩෝන ගෙන මනසිකාරයක් උපදවාගෙන තබාගණ්ඩෝන හැම්බෙලීම ආහාර ගනිද්දී දැනගෙන ප්‍රමාණවආකාරයට ජීවිතය ජීවත් කරවන්ඩ තමයි ආහාරගණ්ඩ ඕනෙ ඒ කය කයෙ ඇති වෙන වේදනවල් නැතිකරග්ඩ විතරමයි රස හොයමින් අද මාත්‍රාවක් කාහාරය ගත්තොත් එහෙම අතිභෝජනය යෙදනොත් එහෙම ඒවාෙන් තමන්ට විශාල වසයෙන්ම ීනමිදදෙන් ගැලවෙන්ඩ බැරි තත්ත්වයක් ෙනවා ඒ තමයි අපි බලන් ඕන හුඟක් අයට ඒ ගැන කල්පනාවක් නැහැ ආහාර ගැනීමේදී කුසට අඩුවෙන් කුස පිරෙන්ට හිරවෙන්නේ නැතිරෙන්ට අඩුවෙන් ආහාරගන්ඩ මතකතියාගණ්ඩෝන ඒකත් එක් ආරකෙරහින තුෂ්නාවත් කොච්චරද කියලා බලාගන්නඩ පුඩුවන්කම තියෙව. අනිත් එකත මයි ආහාරගන්න වාර්ගානත් එහෙමයි සරීරය ඒ ගන්න වෙලාවට අඩුවට ගත්තර ගන්න ආවාර්ගාන වැන්න හුඟක් වෙලාටි ටහසනනි පතත්තව ොට මුුණ පන්ඩ වෙලා තියන්නේෙ පිරින්නත් මේ ආහාර රටාාවේ තියන වැරද්ද හින්ද. තමන්ට ජීවිතයේ ජීවත් කරවන්ඩ වශ්‍යකරන ප්‍රමාණය විතරක් අහාරගට පුරුදු පුහුණු වවැඩෝන එක දැනගෙන ප්‍රත්‍යවේක්ෂා සිද්ධ කරමින්. භික්ෂූන් වහන්සේ කන ප්‍රත්ථය එක්ෂමය ඇත්තු දන්ව ඒ වගේම තමනුත් තමන්ගේ ජීවිතයේ ප්‍රත්්‍යවේක්ෂ සිද්ධ කරමින් හැමලේ අහාර ගැනීමට පුරුදු පුහුණු කරගණ්ඩෝන හෙමනැත්තං හර කැන බොහම අමාරු පාලනය කරඩ ආර්ම දෙයක්ු හරියට හිතඩ විදර්සනාවකින් මේ පාලන කරගන්න පුළුවන් මේ ම අද්‍යවාරයයේ දලා ගරදක්වා යන කොටසේ විතරක් ඇතිවෙන රසය ආහාරෙන් අඩුව කොටසක් මේ දවේවාදවා ඒ වැදුන හම ඇතිවෙන රසය තමයි ඔ මත්වෙන්ඩ හේතුවෙලා තියෙන්නේ ඒ මත්තේම නැහෙන්ඩ වගේ වැටිලා තියන්නේ ඔය චූටි කාලයක් මේ මමු අදවාරයෙන් ආරයක් ඇතුල වේිද ගරදක්වා යන කාලය තුල විතරයි ඇතින පල්හැරිගට පස මොකවත් දන්නේ නැහැ තින් එවිදිට හොට හිතල බලලා වද අනුව ඇතිවෙන වේදනා කච්ර පොඩි වෙලාගක්ද සැපවේදනාව තියෙ කළේ හිතර බල ආහාරය මොකටද මෙතින් පල් හැරි ගියට පස මේ ගුස්සං ඉන්දෝන. මේ සරීරයේ ඔසොවාගෙන ඉන්ඩෝන කාගත්තා වගේ නෙවෙයි කාගත්ත ටික දරෝනකං ඉතින් ඉන්ට පැහ ඉති. කොතද මෙචර උස්සන්ඉට ැරික් දාගන්න ට පසි නිකක්න්න ඒවෙලා විතරන්නේ දරවණකං විතරන්නේ උසන් ඉට වෙන්න ඉනට ආහාරය නිසාම මේ ශරීරය ස්තුලව සකස් වනට පස්සේ උත්සං යන්ට එ පෑ එම තන්ඕුවන මේ ශරීරයේ මහත්වයෙනවා අනවශ්‍යදයටට මහත්වෙනවා එතකොට මොනුවත් කරගන්නඩ බෑ හරිම අමාර තත්වකට පත්වෙන්නේ ශරීරයේ විශේෂයෙන් අපි හිත ගැන වගේ මේ සරීරයේ ස්වභභාවේ ගැනත් හිතන් ඩඕන සරීරයේ සකස් වඩ හේතුවෙන දෙවල්ලනු නිරෝගිීම්පත්තියක් ඇතිකර ගණ්ඩ හැමවෙලේ උත්සහ කර්ඩ ඕනෙ ඒක ප්‍රධානම දෙයක් ආහාරයේ අධි මාත්‍ර ආහාර ගැනීම නවතා දමණ්ඩ ඕනේ. ඊළඟට තමන්ගේ ඉරියාපත භාවිතයේදී කාරයයක්ෂම ඉරියාපත භාවිතා කරන්න වන සිහියෙන් හැමලේ ඉ උසාහ කරන්්ඩ ඕන ගත කරන හැම නිමේශයක්ම වගේ කාර්යක්ෂම මොකද ඉඳගන්න ඉරියව් ඇවිදින ඉරියව්ව ලඟට නිදාගන්න ඉරියව්ව හැම තැනක දිම අ නිදාගන්න එකේදි පවා කෙනෙක්ක නිදාගන්න නිදාගන්න කේදි පවා නිදාගන්න මේලාටම නිදාගන්නවා මෙන්න මේ වෙලාට මම අවදි වෙන ව කිය දැනගෙන දකුණු පැත්තට දකුණු ලට හැරිලා නිදාගණ්ඩුවන් අධිෂ්ටානයෙන් යුක්ත. ඉතින් එහෙම කරගත්තේ නැත්තං මේ අක්සලේ බෝ වෙනවා තිීනවිදේ කියනක බොහෝම වැඩි වෙන අඩුකර ග්ඩ නම් දැනගෙන කටයුතු කරන්නු හැබලීම ට මෙන්න්නම වැඩි නේට ගවරලතමයි නිින්දේ ප්‍රධාන ෙන්ඩුවන කාරයයි ප්‍රධණන වෙන්ඩෝ න අපේ හොංගාකායින්න නින්ද තමයි ප්‍රධානම කාරණාව නින්ද එහෙම නැතුව කටයුත්ත කළ යුතු දේතමයි ප්‍රධාන ව්ඩෝ නෑ ජීවිතේ. ඉරඟට මේ භාවනා කරන ක වෙනකුට විශේසයම ආලෝක සඥාවන් පහල වෙනවා තිය මදේ සම්පූර්ණය අඉන්න්නට ආලක සංඥාව පහලෙනවා එවගේ ආලෝක සඥාවන් ඇතිකර ගැනීම කරන්නත් පුලුවන්කම තියෙනවා තමන්ගේ අවට තියන ආලෝකය ද හොඳට දැ භාවනාකර කරෙදදි නිදිමතාපුහාම ආලෝක සඥාව ඇතිකර ගණ්ඩෝනේ බාහිර පරිසරයට හොඳ ටස් දෙෙක විවර කරලා එහෙ ස්භාවයන් ආලෝකයට හඳට නෙත්විවර කරලා ඒ සඥාව හරියට හදාගෙන කටයතු කිරීම තාමත් ආලෝකමත්ව ඉන්න විදිහයට රාත්‍රකාලයේදී වඋනත්තේ ආලෝකය පිළිබඳව සංඥාව පිට උපදවා ගන්නඩ පුලුවන්කම තියෙනවා ඒතමයි හොඳින් මේ අවට ආලෝකය තියෙන බව මෙහිකරමින් මෙහිකරමින් ආලෝකමත් ස්වභාවයක් හිතේ ඇතිකර ගනිමින් කටයුතු කිරීම හැබැයි මේක ක්‍රමාණුකූලව කෙනෙක්ගේ තීනමිද්දය දුරු වෙලා දිහාන මට්ටන්වලට කිට්ටුවෙනකොට තමන්ගේ අවට කරුවල කාමරය එකක හිටියත් භාවනා කරන කෙනා ඉතාම දැඩි ගණ අඳකාර හිටියත් එයාට හඳ පැව්ව වගේ එක කේන්ද්‍රයක් නැති ආලෝක මත් ස්වභාවයක ඉන්න ගතියක් දැනෙනවා පියාරනිියොන් දැන්. ඉන්න වෙලාම අපි ආෝක ආලෝකයක් වටේ තියෙන තැනකා ඇස්තක පියාගත්තවත්ේ. අපිට දැනෙනවා මේ අවට ආලෝකය තියෙන බව අන්න එහෙම ගන අන්දකාරය ඉන්න වෙලාවකත් මේ භභාවනාවකද වටේ ආලෝකය තියෙනවා වගේ තමන්ට දැනෙන ස්වරූපයක් ඒ තමයි තියෙනමිද්දේ සම්පූර්ණයමයට පත්වෙනකොට ඇති වෙන තත්ත්යක් ඉතින් අදදකළ බලන්ඩ මේ කොච්චර අපපුරදදු කියලා තියෙනමිදේ ඉගුනාට පස්සතියෙන ක්ෂණය තමයි ඕන තරං වෙලා ඉන්ට පුලුවන්කම තියෙන තමන් කරගෙන යන ඒ මෙනෙහිකිීම තුළ ඕන තරං වෙලා හින්ඩ පුළුවන්. ඇති වෙනවශ්‍යතාවක් හිද නැගිත් එක නැගටිට ඕනෙහිදනැගන්න ඇල්ලත් කෙන. ට ඕන තරං වෙලා ඉන්ඩ පුුවක්කම තිබකයා යන්තන්වත් නිදිමතක්වත් ව කිසියම් කිසි අපහසතාවයක් ඇත්තේ නැහැ. ඉතින් මෙහේවාගේ අදදැකීම් ලබාගණ්ඩ එහෙම අවස්ථාවකට පත්වෙලා එහෙම චිත්තේ කාග්‍රතාවයක් උපදවාගෙන ගේ අලෝක සංඥාව උපදවාගෙන කටයුතු කරන මටමකට පත්තුනොත් එහෙම ඒක තින ප්‍රයෝජනය තමයි ඊට පස්සේ සාමාන්‍යවස්ථාවලත් තමන්ට ඇතිකර ගත් සමත වස්සයෙන් කියකිීම අපි ඇතිකර ගත්ත ඒ මානසික තත්ත්වය සාමාන ජීවිතයේදී කෙලිස්ධර්මයන් පරයුට්ටාන ටමට න්නේ නැතිෙන්ඩ විශාල හේතුවක් වෙනවා අති විසාාල සුවිශාල හේතුවක් වෙන කෙලස්ාර්මයන් හින්දා නොසන්සුන්කමට යන්නේ නැති තත්ත් එකට පත් එෙන්ඩට ඉති එහෙම ඒ හැම දෙයක්ම ආලෝක සං්ඥාවන් ඇතිකර ගැනීම කියන එක මත රන්ධාපර්ත්න ඉට හපි කර දේව ති ලෝකංඥාති කර ගණඩ උත්සහ කරන්න ඕන ඊට පසුව අර විදස්සනාවකින් ආලෝක අපි දැන් කතා කරාවගේ ස්වභාවයාපව ඒක අපේ සංඥාවක් විදිහට අපේ හිතේ ඇතිකරගණන්න පුළුවන්කම තියන. ට කල්ලයානමිත්‍ර ආශ්‍රය කළල හම හීන පුද්ගලයෝ විසේසයම කුසීත වස්තුූවට අදාළ පුද්ගලින් ආශ්‍රය කිරීම සම්පූර්ණයම් බැහැර කරඩුවන මොකදඒ අය අන් අයව එවැනි ක්‍රියාවල්ල යොදවන්ඩ තියෙන ඉඩකඩ වැඩි ය හින්ද මේ කල්්‍යෑනමිත්‍ර ආශ්‍රය කරන්නු පාමිත්‍ර ස්ත්‍රයකර මේ තිීනවිදේ බහුල මිනිසුන් ආස්ශ්‍රයකිරීම ක්‍රමාණුකූලෝ අත හැලදාන්නට ඕන මොකද මේ තවදයක් හිතන් ඕන මේ පාපමිත්‍රයන් අශ්‍රය කර ගැනීම පිළිබඳව කතාකරද්දී තමන්ගේ ජීවිතයට ඇතනමතන පාපමිත්‍රයන් කියරම කතාකිරීමට පොඩි වැරදත් තිනතු කරට හිතන හැඇති පාමිත්‍රයොත් තමයිකුසලයටයි මේ පාපමිත්‍රය කියලා ගැනන්නේ ගොඩක් නරකදවල්ලට යොමු වෙන අවිදිහයට යොමු කරවනාය විදිහයට අපි දකින්නේ ැන ප්‍රාණ ගාතයේ අදත්තාාධානය කාමයවර්දව හසරීම මෙහි බොරුකී මෙහි කේලංකීම මෙෙහි එවගේම පර්සු වචන කියනීමට වගේ නොයෙකුත් සමාජ විරෝධී සහ සමාජයට කරදර වෙන තමන්ට බොහෝ පාපියන් රැස්වෙන අය තමයි අප පාපිනිත්‍ර කියලා සරක එනමුත් මෙතන දී ඇත්තටම අපි අයින්ගෙන්ඩෝන කියලා කියන්නේ මෙ ඒඇතක තරහ වෙලා කවදාක්මන් කතා කරන්න ඇක නැන මේ යහත්මින් සුවෙන්ඩ පුුවන් ගොඩක් යහපත් මනිස්වුවන්ඩක් පුරන් හැයි සහහා අයගතිය අඩු පාඩුව තමයි එයාලා හැම වැඩක්ම කල්ධාන ස්වභයක් යන ඔහහි වැටිලා ඉන්න ගතියත්තියෙනවා ඇතන ප්‍රාණගාතදත් අදාන අදයනෙන එනමු අපේ හිත පින්ලත්දිි හරි අමාරුයේ ඒ අපිතේරුම් ගණ්ඩුනකන අපිට හැමදා බනහන්ඩ වෙලා තියන්නෙ තේකයි හරි අමාරුයි කුසලෙහි යොදවඩ එය හැබලේ මනවා හරි හේතුවක් හොයෙනවා හේතුවක් කොලා ඒකෙන් අතමිදන්ඩ සාධාරණ හේතු සකස්කරගන්න අහන්ඩ තමන්ගේ හිතන් ම මේ කියනද සාධාරන ඇැද කියලා තමන්ගේ අහල බරන්ඩ එතකොට තේරෙ වී කොයි තරන්නම් මේ කියන කතාව ඇත්තද කියලා මොක්හරි හේතු හයගෙනෙක්ක දරුවන්ගේ ප්‍රශ්නයක් එක් විඩමක ප්‍රශ්නයක් එමනැත්තන් අසනීපසු භාවයක් එහෙමනැත්තම් වෙනැත් ආකාරයක මුණවාහරි දෙයක් හින්දා මේක කල්දාන්ඩ එකක ක්‍රමවේදයක්න් තමන්ගේ පැත්තෙන් හදාගෙන කරයි ඉතින් අන්න ඒවා ගැන හොඳින් ඉතා හොඳින් තේරුම් ගණ්ඩුවන ඉතා ොඳින් තේරුම් අරගෙන ජීවිතයේ නිවැරදිම තැනකට පත්කරගන්ඩ අවශ්‍ය කරන වැඩපිළිවල අප පැත්ති සකස්කර ගණ්ඩෝන ඉතිං ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද අපි අපේ වැඩපිළිවල නිවැරදි කර ගඩවන කොයිවිදිහටද කියලා හ හැමවෙීම ධර්මයවීම සන්ඩ ධර්මයතුර තිය ක්‍රමවේද භාවිතා කරන්්ඩ භාවිතා කරමින් කටයුතු කරක්්දී ඒ පැත්තට යන්ඩ ඉඩ දෙන්නේ නැතුව ආපස්සට අදින මිත්‍රයෝටික ගැන තමයි මේ අමාරුවෙන් හරි කියන්නට හදන්නේ ඒ කියන්නේ මේ කම් ඇැලිකමට බර අය පස්සෙ කරමුුණේ ද කියනකටම අපේ හිතනිකම් මේ පැත්තට ඇදිලානවා ඔවෝ මේ අහවල් වැඩිල නැ ප නිදගෙන නැකිටලයිමු නැතැි කාලයිම්ම නැතං හෑ විහිද ටක් හිඳලෙමු කියල මේ කුසිීතවස්තුත්ක පරික්කර ගන්න කුසිතවස්තුට අපේ හිත අමාරුවෙන් ඒදෙවල්ලින් ගලවගෙන ඉන්ඩ උත්හරන අපිට ඒදේවල් වලටම අපේහිත ඇ ඇදඇදී යන්ඩ හේතුවෙන විදිහට අපි යමක් සකස්කර ගත්තොත්න්න ඒ සකස්කර ගැනීමේදී අනිත් පැත්තට අදින බලවේග අනිවායෙන්ම අපිට කරදරකාය තත්වයන් උපදවන්නට තිරරිටට ගොඩක් වැඩි. ඒකද ඒ අය මගහරරිට යන නුවනින් මගහරනවා කියෙක මතක තියාගඩ නුවනින් මගහරිනවා කියලා කියන්නේ පරිවද්‍යනය කියලා කියන්න කයි හිමින් සැරේ මොකද කර්ඩෝ ෑ තම නුවින් බලමින් එයාලගින් ක්‍රමාණකුල ඒ අයටවත් දැනින් නැතිවෙඩ මේ කෙනගේ අඩුාඩුව තියනොමයා හරියට ඒක දෙවල්ට කතා පටන් ගත්තම කතාාවෙන් අයින්වෙඩට තරමට යට පුළුවන්ක මක් නැහැ වෙනත් වැඩක දිත්ත එහෙමයි ඉතින් ඔහය හිමින් ඇවිදින හිමීන් කතා කරන ඔහේ ඉන්න ගති තියෙන ඉන්න පි ඇතිමු හරි වැඩක්ර ිගම පොඩ්ඩක් ඉට කාහනන්න මෙම කරමු මෙහෙම කරම කිය හිමීින් සැර හැම දෙේම ලොකු කාලයක් කාලය කියන එක ති වටිනාකම දැනගත්ත අයට හැරන්ඩත් පෙලාව මදී එහෙම වෙලාවක ඕන තරම් හැරි හරි පෙල්ලි පෙල්ලි ඉන්න අයගත එක්ක ඉඩ ගිහාම තමන් කාරයයක්ෂම ජීවිතයයක් පුරදු වෙලාන එපාාවෙනවා ඔහේ පෑ ගනන් කතා කර කර ඉන්ඩ ඔහ නිදිකිර කියර ඉඩ වැටි වැටිඉ ඉන්න අයත් එක්ක ඉන්ඩ ගිහාමපා වෙන තමන් හරි පුරදදු කරලන එක දැන්ල තිනද කිය හලබලන්ඩ හිතන් තමන්ගේ පැත්තිෙන් හලබාන්ඩ් කොච්චර මේ කුසලය කල්දානවද කියලා එක්කොම තිනමද ස්භාවවයන්. ඉති ඒ හින්ද මේවා ගැන ආහාරයගෙන මතය කියන එක ඉතාමත්ම ප්‍රබලයි ඒකයි වැරදි ආහාර අධි මාත්‍රයෙන් හර නොගෙන ඉන්ඩුවන කිලකයන්. මේ විදිහයට අප තිනමිද්ද නැති කරගණ්ඩුවන ඊලංකාරණාව ගැන කතා කරග සපාය කතා තියනමිද නැතිවෙන ආකාරය කතා ඉතින් අපාය ගැන කතාාවල්, කාර්යක්ක්ෂමතාවයන් වර්ධනය කරගන්න ලොකූ හෙතුවක් වන බයපදිනවාන ඒවගේ ශාස්තෘර යණන් වහන්සේ ගැන. තිීනමිද්දේ නැතුව වීරත්තයෙන් යුක්තව කටයුතු කරපු අයගේ චරිත ගැන ඉළඟට වීරය ගැන විසේසේෙන්ම සතර සම්මය ප්‍රධාන වීරය ගැන. හිතේ තියෙන තියනමිද්ද නැතිවෙලා යන්ට තමන් තුළින් උපදින මේ ඇලිච්ච ගතිය නිකං ගැලවෙන්ඩ බැරි ගතය ආකාර්මණ්‍යතාවය ගිලම් බවක් හිතේ ඇතිවෙන දැනෙන හිතේ චිත චෛතසකයන්ගේ ගිලන් බව ඉළට නොයෙකුත් ඇැන්වලට බැඳෙන ගතිය ඒවගේ වැඩක් කරන්න කියම ඇතුළෙෙන් එන ප්‍රතිරෝධය ඇතුළෙෙන්ම එන්න ප්‍රතිරෝධය කියලා කියැන ලොකු ුදධයන්නේ තමන් වැඩය කරන්න පුලුවන් හොඳරම් වැඩේ කරන්න පුලන් ලොකම යුද්ධයන්නේ තම එක කියන්නේ. ඇතුළතින් එන අවහිර ඇතුළතින් එන බාධාව කියලා ඒක හොඳ හොඳ දෙයක් අපි හිතන්ඩ වන හොඳම දෙයක් තමයියේ වැඩියම මට මේ රම ජීවිත හුඟාක්ද දෙවල්වල්දට වැඩීම බාධාවලති නැනති. බාහිර බාදාවලට වඩ ඒවා අපි තේරුම් ගණ්ඩු නුංඟා කොලාවට අමතාත් සහෝදර සෝදරය ඥාතිමිත්‍රයෝ. ඒ අයගෙන්නෙවෙේ ජීවිතය යම්කිසි තැනක බලාපරච්ත ලෞකික තත්වේ හරි අඩුපාඩුවක් තමන්ට යන්න බැරිවෙච්ච තනක් තියෙනවානං ඒ ගෙන්ඩ බැරිවෙච් ඉලක්කයක් තියෙනවනන් ඒලක්කොල්ට ලංවඩ වැඩියම් හ බාධකරේ. බාධාවන්නට හේතු වනේ තමන්ගේ අභ්‍යන්තරය බව තේරුම් ගණඩ බාහිරෙන් එ බාදාවල් මැ ගන්ඩ ඕන තරම්පුලන්කම තිබුණ තිඒ මයිැෙන තුලාන්තියෙන අහිරය බාධාව කියලා ඇතින් එන්නේ ඒ වගේ මේ තීන විදය කියර කියරන්න එහෙම තද්ද බල බාදාවක් තිීන විදය කරලකෙන් මන් ඇතුළ තිගෙන ඒ උකටලි බව වගේ දේවල් තමන්ට ඇතිවෙනකොට ඒ තැන්වලදී ඇති වෙනම හා දුරු කරගන්නට හැකියාවක් ලැබෙන නැහැ. ඉති එහම හිදා ඒ තත්ත්යං වලින් අතමිදන්ට ඕන කරන කතා වන්න ඕන කරන සාකච්ඡාවන් ආවශ වෙන. එයටතමයි සපාය කතා ක කියලා ැනිති ඔ කරුණු මූලි කරගතු අපට තිීන ද්‍ය අයින්කරගන්නඩ පුලන්ක්ම තියනවා. ඉතිං හැබිලීම් බලන්ඩුවෝුක අයිංකරගන්නඩ මොකක්ද කරන්ඩ ඕන කිය එක ගැන මෙෙනහිරර මෙහිරර ඒවා, අත්මක බාව ගන්ු දැන් ිව කතා කරපුවා ආකාරයට විිරී යොදවා ගන්ඩ තමන්ගේ ශාස්තරයන් වහන්සේ ගැන වීර්යෙන් කටයුතු කරපු උත්තමේ ෝ ගැන තමන්ට ලැබිලතින ෂන සම්පත්තිය ගැන මේ මනුස්ස ජීවිතය ගිලිහුණොත් ඇතරින් හට මට සිද්ධවනද අය මේ බුද්ධ ශාසනය ගැන බුද්ධවාසනයේ අතුරුදහන් වීම සිද්ධ වන කාලට පෙර මම අවශ්‍යවිදියට කුසලය සම්පාධනය කරගත්තේ නැත්තං මාව වැටෙන අනතුර. මේවා පිළිබඳව බොහෝ වසයෙන් මිනිහි කරලායවර වෙලා අපිට පුළුවන්කම තියෙන් ඩෝනෑ ඒවා අප ජීවිතයට නැවත නූපදින තත්වයට පත්කරග්ඩ ඒ සඳහා අධිකව වෙහෙසෙන්ට ඕනක තමයි අවස්ථාව කියලා තේරෙන්ඩ ඕනෑ මේ අවස්ථාවේදී ඒයන්න මේක තමයි අපි මේ ලැබිලා තියන වෙලාව මේ ගිලිහෙන්ට දෙන්නේ නැතුව කටයුතු කර ගණ්ඩ ඕනේ කියලා. ඉතින් මේ විදිහට මිද අයින් ෙන්ඩ අශ්‍ය කරන වැඩපිළිවෙල අපි උපයාහ සපයා ගණඩුවන යික වසයෙන් ඇතිවෙන මේ තත්ත්වයන් ඇතින පි නදිව තේරුම් ගන්ඩෝන බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ නින්ද පාලනය කරද්දී ඊට පෙරාතුව කළේතු සියලුම්ම ප්‍රතිකාර කරලා ඒත් යම්මාකාරයකින් නින්ද අකාණ්ඩව එනවනං අන්න එතකොට අපි බලන්ඩෝනේ ඒ නින්දෙන් බේරෙන්ඩ් කරන්න තියෙනදේ පැයගනන් බාගෙට නිදිය නිද කිසි වැඩක් නොකර ඉන්නක නෙවෙයි යම් කිසි කාලයක් අධිෂ්ඨාන කරගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට නිදාගෙන් හරියටම ඒ වෙලාවට නැගිටලා කටයුතු කරන එක. ඉතින් මේ වගේ අපි කොයි විදිෙකින් හරි තීන විිදයෙන් අතිමිදෙන්ටව වන නැතන්ගේ ක අපරාදයක් ඒ ලොකු අකුසලයක් ඒ අකුසලයෙන් අතමිදුනේ නැත්තම් මොකුත් කරගණ්ඩාම් වෙන්න කෙනෙකුට තමන්ගේ අනිත් අකුසලයන් නැතිකර ගැනීමේ වේගවත් වැඩපිරිවෙල සිද්ධ වෙන්නේ තමන්ගේ පැත්තෙම් මයි වේගවත් වැඩපිරිල උපදවා ගණ්ඩ ඕන. එහෙ වගවත් කුසලේ සම්පාධනය කර ග්ඩු මහොදක්වත් කල්දාන් විදිහක් නෑ බුදුරජාණන් වන්ේ දේශනා කරතින උපමාවල් අපි කොච්චර ගලපගෙන තියනොවද කිය බලන්ඩ ඔපමාු ගලපෙන තියනති කියලා ඇදිවත්තට ගිනිගත්වොත් ෝ හිට ගිනිිත්තොත් කෙනෙක්ගේ. ඒ ගින්න නිවාගණන්්ඩ තියෙන හදිසියට වඩා හදිසික් තියෙන්න්ට ඕන කිය ධර්මාබෝධ කරන්නට මේ අකුසලයන්ගේ අතම දෙන්නඩ බලන්ඩ මේකෙද අපේ හැඟීමක් උපදවාගණ්ඩෝඕන එක මොහතක්වත් කල්දාන්ඩ ුවකමක් නෑ කියන කැඳදිවත්තට ගිනිගත් හම වෙන දවල් කතාකරින් බෑ හිසර ගෙනනිගත්හම වෙනදව කතා කර කතා කර කරින් බෑ වෙලාවෙ තියෙන මේක නිවාගන්නේ කොයි වෙලාද මේක නිවාගන්න කොයිවිලාද කියලා බාරපතල වේගවත් හැඟීමක් අන්න ඒ වේගවත් ප්‍රබල හැඟීම තමන්ගේ තුළ උපදින්ඩෝනෑ මේ තියන මද්‍යාදයටත් හරි එතකොට තමයි අර අෙුත් අකුසලයන් හම්ුවේත් ඒ වේගවත් බව ඉක්මනිින් ම එක කරන්නඩ ඉක්මින් මේ කුසලේ වර්ධනය කරගන්නන්නේ කුසලේ වර්ධනය නොකරගැනිදීමේ කිසිම පලක්නෑ මොක දෙහෙම ඉන්න තරමටම දුක්විඳින්ඩයි වෙන්න අුසය මාව යට කරගෙනඉන්නේ හ මං කුසලය වර්ධනය කරගෙන මටපුළුවන්නන් ඉදිරියට අවශ්‍ය කන කඩුතරි සම්පාධනය කරගන්ඩ. ඉතාම ක්‍රබලව තමන්ටෙක් දැනෙන්ඩෝනෑ ඒ මෙහහි කිරීමම් කරන්ඩෝන. හෙම නොත් ලස්සන ජීවිතයක් ලැබෙන බව හොඳින් තේරුම් ගත යුතු තියෙනවා. විශේ සේම අයෝනිසෝ මනසිකාරය කියන එක මේ තියන විිද්ට දැඩියව බලපානවා ඒගැනත් අපි තධිම්ම අවධානයම කළ ඕ ඕනම කාරණවා. මේ පිළිවත් පිරීම් පිළිබඳව ති අයෝනිසෝ මනසිකාරය ඒගේ අපූරු කාරණාවක් තියනවා මතක් පෙන්ඩ ඕන දෙයක්. සාර්ථක පුද්ගල ඉන්නවේ විශේසයෙන් අපි දැකල් තියෙන මොක දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන එතකොට තවත් අතීත යතිවරයණන් වහන්සේලා බොහෝ විශාල වැඩකොට සකහිතා ගණ්ඩුවත් බැරි වැඩගොසක් මෑඇත කාලී නවා ගත්තත්හෙම අප ගෞරනිේය ඒරුකාණ චන්දුවිවල නායකස්වාමන් වහසේ කියලකිවූ හ මේසා විශාල පොත් ප්‍රමාණයක් ලියල තියෙනවකිලක ම හිතා ගණ්ඩුවත් බැයි වගේ මේ තිීනමිද්දයට යට වෙලා තිබුණ ම් කවදක්වත් එච්චර ප්‍රමාණයක් වැඩකරන් පුළුවන්කමක් වෙන්න නෑ කාලයෙන් උපරීම් ප්‍රෝජනගත් උත්තුමන් වහන්සේනක් වඩබ ඕන. කාලය නාස්තිකරපු කෙනෙක් නම් වඩ බයන්නේ වගේ මේ. අපි දැකල තියෙනවා සමහර අය හරිම කාර්යක්ෂමයි, කාර්යක්මය හරි ලස්සනයි හරි පිළිවෙලයි. ඇල වැඩකරද්දි බලාගෙනන් ඩාසයි ඉතාමත්ම. ට සුුුවනින් යුතු මහම ඒග වේගම් වේගෙන් ක්‍රියාත්ම වෙන ආකාරය හාත් පසිම්ම තමන්ගේ වැඩේට බාධාවෙන දෙවලුලින් ආරක්ෂා වෙලා ඒවා පාලණය කරගෙන හරි අපට කතා කරන වචනය පවා හරිම සංවර භාවයකින් යුක්තව කතා කරන ස්වභාවයක් පෙනන්නට තියෙනවා ඉතින් ඒවගේ මේ අපි දැනෙන්ඩ ඕනෑ තේරුම්ගණඩ ඕනෑ ඒ වගේ ස්වභාවයක් තමන්ගේ පැත්තෙන් මිනෙහිකරර මිනිහිරර අර ක්‍රියාසීලි අයගේ තියන අපූරුවත්වය ගැන මිනිෙහි කිරිමක් කරඩ. එ මෙිෙහි කිරමක් කරපු හාම තමන්ට හිතේ මේ ඇඟමැලි කඩ්ලදාලා නැගිටලා වේගවත්ත මේ කටයුත්ත සිද්ධ කරන්ඩෝනෑ තමන්ගේ ජීවිතේ ස වර්ධන කරගන්න මොද කුලේ වර්ධනය කර ගැනීම තියෙන අනිසංසා අපප හොඳ දන්න ොන්ට මිනි කළ වේගවත් ස්වභාවය හිතය හදා ගණ්ඩුවන ඇම්බලේම හිත හැදුවොත් ඒ හදන වෙලාවේ කොච්චර අපහසුකන් තිබනත් හිත නිවැරදිව සකස් කරගත් තතුන් සතර සම්යයක් ප්‍රධාන වීරය උපදිනවා තියනවිිද්දයට ප්‍රතිී විරුද්ධ කුසලය තමයි වීරය කියලාකය. එතකට හැම වෙලේම එන අකුසලය මැඩගණ්ඩත් ැති තියනකුසල යටටකණ්ඩත් නැති අකුසල් එට දෙන්නැතු තියාගණ්ඩත් තියෙන කුසල් රැකගණ්ඩත් නැතිකුසල් වර්ධනය කරගණ්ඩත් උත්සාහ කරනවා හැම වෙලේම ඒ හතරනික තරඟකාරය හතර දෙනෙක් වගේ. ඇතුලා අන්ත එ පුදුමාකාර තල්ලුවක් තියෙනවා මේ කටයුත්ත සම්පාදනය කරගණ්ඩ ඉතිං ඒ විදිහට අපි හැමවෙලේම බලබල තමන්ට ආවේනික ක්‍රමම අපි කතා කරපු දේවල් ලොක්කොම අරගෙන්ෙන තමන්ට ආවේනික ක්‍රමයක් උපදවා ගණ්ඩුවන තමන්ගේ තීනමිදය ැතිකර ගැනීම සඳහා මේක ලොකු ප්‍රශ්නයක් හුඟක්කායට තවන් තුළ තින තියනමවිද්‍යය තේරෙනෑ මේ සමහාර දේවල් පිළිබඳව තියෙන ආපස්තට ඇදෙන ගතිය ඒ තියනමිද්දේ ලක්ෂණයක් කියලා තමන්ට හොඟක් වෙලාවට තේරෙන්නේ නෑ. ඉතින් ඒවා ගැන තව දුරටත් තවදුරටත් හිතලා. අදාළ මෙහෙ කිරීම් හොඳින් ඉතා හොඳින් සිද්ධ කරණ්ඩෝනේ එතකොට අපිට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතය හරියටම ජයගණ්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල උපදවාගණ්ඩ. ඉති එහෙමඋනොත් කොයිවිදිහකින් හරි අක්කුසලයට ඉඩදීලා හිටිය කාලයට ආයුබෝවන් කියන්න පුළුවන්කම ලැබේවි හැමවෙලේම් ඔහ එන්ඩ් අරිනවාකුසලයට ඔහ එන්ඩාරිනෝ එන්ඩාන කියන්න හ ඉන්නවායිතිඒ ඒ අකුසලයත් එක්ක සටන් කරන්ඩ තරං ශක්තියක් නෑ වගේ කම්මැලි මිනිස්සු ඔහ නදියගෙන ඉන්නවා තමන්ගේ නිවසට නොයකුත් රදරකා තත්වය ඇතිවෙනකොටත් හ මනව හරි දෙයක් ුණ දෙැ කියලා ඔහේ හිටියොත් ෙම නිවස පවා කඩා වැ එකයි න්තිමට වෙන්නේ ඉතින් ඒ වගේ මේ ඕන දෙයක් වුණ දෙන් කියලා ඉන්න ගතියක් මේ හිතේ තියෙනවා අන්න ඒක තමයි මේ තියන තියනමිද්දේ ස්වභාවය අකුසලයට ඔහේ ඉන්ඩ අරිවා අකුසලය යට කරගණ්ඩ ඕන කරන බලවේගය තමන්ගේ පැත්තෙන් හැදෙන්න්නේ නෑ ඒකයි කිව්වේ පිළිවෙත් පිරීමේ නොසතුටු බව කියලා ඒයිකිවේ පරිියන්ත සේනාසන ආදිය අධිකුසලයි ඉළඟට සමත විදස්සන අධිකුසලයන් පිළිබඳව තියෙන නොෑල්ම උකටලි බව කියලා කියෑන්නන්නේෙ මොුවදම තමන්ගේ තියන අකුසලය යටකරන් අකුසලය නැති කරන්ඩ අකුසලය කියන භයානක වුවදුරින් තමන්ව මුදවාගණ්ඩ කිසිද ආකාරෙක සූදානමක් නැති බව. තිනමද තින භානක්කමන්න්න ඒක ඉති ඒ තේරුම් අරගෙන ඒවන ගැන නැතනවත මෙෙහි කරලා තියනමිද්ද මාත්‍රයක්වත් තමන්ගේ පැත්තට එන්නේ නැතිවඩ තමන්ගේ හිත සකස් කර ගැනීම තමයි අති මහත් වූ කාරණාව තමන්ගේ පැත්තෙන් සිද්ධ කරගත යුතු ඉතිං ඒක හින්දා අපි ඉතාමත්ම දැඩි අවධානයක් යොම් කරගන්ඩ කොහොමහරි කරලා කාරයයක්ක්ෂම් පුද්ගලෙක්ෙන්ඩ කුසලේහි කුසලය සංවර්ධනය කෙරෙහි ඉතාකාරයක්ෂම පුද්ගලයකෙන්ට හැවලේම අපි උත්සාහ කරන මනසිකාරයක් තමන්ගේ තුළින් නිර්මාණය කරගන්න එහෙම නිර්මාණය කරගත්ත ොත් සැබෑවටම ඉක්මනින් දුක්කලවරකොට නිවන්දකට පුළුවන්කමතිරම්. එවැනි ශක්තිමත් කෙනෙක් බාට පත් එන්නට හැමදිනාටම මේ ධර්මස්්‍රවන මේ ආනිසංසවාරය හේතුවේවා කෙලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවසද ර්ම ශ්‍රවනය කරපු පින්නන්තව පිරිසටේ ධර්මේශ්‍රණය කරන්නට ලෙබන්නේ. අද දවසේත් මේ ධර්ම දේශනාවවෙෙහි බැති බර කල්්‍යයානි්‍ර දායකත්වය ලබාගත්ත පින්නන් පිරිසගේ ඒ කල්ල යානමිත්‍ර දායකත්ය හේතුවෙන් ඒ වගේම ජයමගරූපවා අහනි කාර් මණ්ඩලෙහි කැප කිරීමෙන් තින්ගේ දෙපර්ශය වෙනම අපි ප්‍රාර්ථනා කරම අපි ධර්ම ශ්‍රවණය කරල අපේ සිතනනි වැරදි කරගන්න ගේම කය වචනය නිවැරදි කරගන්න වාරයක් වාරයක් ගානේ ඇයද ඒ ධර්මදාානය ලබා දෙන්ට කටයුතු කරප පින්නොන්ත අයියට මේ සියලු වවදුරුවලින් අතමි දෙන්නට හේතුවේවා ඒවගේ සසර වසන්තාකල්, පාපමිත්‍රයන්ගේ ස්ුඩකට පත්ම ේවා කල්ල්‍යයාන්ම ත්‍රාසය නිබන්ධ නිතුරු ලබේවා අවසානයේදී උතුම් නිවනිින් සැනසන්නට මේ සියලු පින්ස් පර්ුණි ශක්තියන් හේතුවක්ම වේවා කෙර ප්‍රාර්ථනා කරමු. ති අදවස ධර්ම දෙශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරතියෙන්නේ. අංකතිස් අට පොතුහැර මැල්ලවත්තෙහි පදිංචි RRA රණතුවංග මහත්මය දියනියන් තිදෙනහා බෑනා වගේම මිනිපිරියන් දෙදෙනාව විසින්කිරයි සඳහන් කරති යෙන්නේ. පොතුහැර මැල්ලවත්තෙ පදිංචිව ඉඳලා දෙදස් විස්්සයි එකයි හතරවෙෙන දි අභාපාතන විශ්‍රාමක ඉඩම්මල්ලධරරි ්E සෝමදාස් මතාට කන්තලේ මහත්මයා කියයි සඳහන් කරනවා කිය මතක් කරලා තියෙන්නේ ඉතින් කන්තලේ මහත්මයාට පින් පැමිණුවීම සඳහත් එතුමාට හා දෙපාශයේ මිය පරලව ගිය දෙමාපියන් සහෝදර සහදරය ැතුු සියලම ාති හිත මිත්‍රාදීන්ටත් මේ ෞතම බුද්දවාසන ැතුළ දීම චතුරාසාත ධර්මය අබෝධ වේවාය පාර්ථනා කරනවා කියයි සඳහන් කරල තියන්නේ. ඉතිං හැමදිනාටම උතුම අවබෝධය පිණිස ධර්මදානයමය පුුණ කර්මය සිද්ධ කරගත්ත ආරේ රණතුංග මහත්මය දියනයන්ති දෙෙන බෑන වගේම මිනිපිරියන් දෙදෙන ආදී සුජිවත්ව වස්ස කරන හැම දෙෙනට මනිදුක් නිරෝීචරජියනල බේවා කියල ප්‍රාර්ථනා කරනවාඒවගේමමිය පරලො යන්නට යෙදුනඩ සෝමදාස මහතා ඇතුරු සියලුම වර්ග පරම්පරාව ඥාතීන්ට මේ පින්න්නන මෝදන් මේේවා එයත් අන්ද සුගතිගාමේවා වසානයේදී උතුම් නිියවනිින් සැන සේවා කියල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාට මුතුම් නියනිින් සැරසිරට මේ ධර්මස්ශවණම යාන්සේ හිතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුණු සරණයි. ආකා සට්ටාචම් මට්ඨා දේවානාගා මහිද්දිකාප් ඥන්තන් අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං, චිරංරක්කං තුබේසනං, චිරංරක්කං තුමං පරංති. Dewan maga vimsuma